ශිෂ්‍යබීජවලින් ආරක්ෂා ශීල් ගෝටා ගෝ හෝම් කියන මේ ප්‍රධාන භූමිකාව ගෙදර යන්නට කියන හර්තාලය එහෙම නැත්නම් අරගලය ඊයේ දිනේදී වඩා තීව්‍ර තත්ත්වයට පත් වුණා. අපිට යන්නට පුළුවන් දිවින පුවත්පත් අද කළු පැහැයෙන් වාර්තා කරන්නා වූ මේ තොරතුරට. හර්තාලයෙන් රටම නවතී කොළඹ ප්‍රධාන හර්තාලයේ බොරැල්ලේ මලබතක් උයා බලු කපුටන්ට දෙති කියලා දක්වනවා. ඉතින් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ඊයේ ක්‍රියාත්මක කළ හර්තාල් ව්‍යාපාරය සහ වැඩවර්ජනය හේතුවෙන් මුළු රටේම ශ්‍රේෂ්ඨ රැසක කටයුතු ඇනහිටියා. 1953 ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසු මෙරට ක්‍රියාත්මක වුණු දැවැන්තම හර්තාල් ව්‍යාපාරය සහ වැඩවර්ජනයේ ලෙස ඊයේ ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සහ වැඩවර්ජනය හැඳින්විය හැකි. ඔබ දකින්නේ ඊයේ දිනේදී අගුළු ලූ වෙළඳ සැල් සහ පාළුවට ගිය මංමාවත්වල දර්ශන. ඉතින් 1953 ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසු මෙරට ක්‍රියාත්මක වුණු දැවැන්තම හර්තාල් ව්‍යාපාරය සහ වැඩවර්ජනය ලෙස ඊයේ ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සහ වැඩවර්ජනය හඳුන්වන්නට පුළුවන්. වැඩවර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය සඳහා විශාල ජන සහභාගීත්වයක් පැවතීමත් ඊයේ දිනේදී දැක ගන්නට හැකියාවක් ලැබුණා. වෘත්ති සමිති මධ්‍යස්ථානයේ විසින් සම්බන්ධීකරණය කරමින් ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සහ එක් දින වැඩවර්ජනය සඳහා රාජ්‍ය අර්ධරාජ්‍ය පෞද්ගලික වතු ගුරු විදුහල්පති ඇඟලුම් ශේෂ්ත්‍රය බැංකු සේවා සංගමය ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්ති සමිති දහස්සකට අධික සංඛ්‍යාවක සමාජිකයන් සහභාගී වී සිටි බව වෘත්ති සමිති මධ්‍යස්ථානයේ සැම කැඳවුම්කරු රවි කුමුදේෂ් මහතා සඳහන් කර සිටිනවා. ඉතින් හර්තාල් සහ වැඩවර්ජනයේ හේතුවෙන් බැංකු සේවාවන් අඩාල වීම, ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීම, නගර ඇතුළු විවිධ ප්‍රදේශවල කඩසාප්පු වසා තැබීම, ආයෝජන කලාප සේවකයන් වැඩවර්ජනයේ නිරතව විරෝධතා දැක්වීම, ඇතැම් ප්‍රදේශවල කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීම, සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ පිරිස් වැඩවර්ජනයේ නිරතවීම ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවකම පිරිස් වැඩවර්ජනයට සහාය දීම නිසා වැඩවර්ජනය ඉතා සාර්ථක වූ බව තමයි මේ වැඩවර්ජනයේ සහ හර්තාලයේ කැඳවුම්කරුවන් විසින් සඳහන් කරන ලද්දේ. ඉතින් අවුරුදු 56කට පෙරාතුව සිදුවුණු 1953 සිදුවුණු අවුරුදු 69කට පෙරාතුව සිදුවුණු හර්තාල් ව්‍යාපාරය සම්බන්ධයෙන් මතකය අලුත් කරනවා නම් මෙවර තිදෙනෙකු පොලිස් වෙඩි පහරින් මිය ගියා. කෙසේ වෙතත් ඒ හර්තාල් ව්‍යාපාරය නිමාවට පත් වුණේ එවකට පැවති රජයට ගෙදර යන්නට සිදුවීමෙන් අඩු වයසෙන් තමන්ගේ තනතුරු හැරදාපියා බලය හැරදාපියා ගෙදර යන්නට සිදුවීමෙන්. ඉතින් ඊයේ දිනේදී එක් දින වැඩවර්ජනයක් සහ හර්තාල් ව්‍යාපාරයක් තමයි ක්‍රියාත්මක කළේ. අපට නිරීක්ෂණය කරන්නට හැකි වුණේ මංමාවත් පාළුවට ගිහින් තැනින් තැන තමයි කඩයක් සාප්පුවක් විවෘත වී පැවතියේ. රාජ්‍ය සහ පෞද්ගලිකාංශය අපට විශ්වාස කරන්නට නොහැකි පෞද්ගලික සේවාවන් වල බැංකුවල සේවක සේවිකාවන් පවා කළු පැහැති ඇඳුමින් සැරසී මහමගට පිවිසලා තමන්ගේ විරෝධය දක්වමින් සිටියා. ඉතින් මේ තත්ත්වය ඉදිරියේදී වඩාත් උග්‍ර වීමට නියමිත බව තමයි අයිලන්ඩ් පුවත්පත්ේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ. යුනියන්ස් ත්‍රෙටින් කන්ටිනියුස් ස්ට්‍රයික් යනුව මේ වැඩවර්ජනය දිගින් දිගටම පවත්වාගෙන යන්නට, එහෙම නැත්නම් දීර්ඝකාලීන වැඩවර්ජනයක් සඳහා ගෙන යන්නට වෘත්තීය සමිති සූදානමින් සිටිනවයි කියලා දි අයිලන්ඩ් පුවත්පත කියනවා. බොහෝ විට ලබන 11 වනදා සිට දීර්ඝකාලීන වැඩවර්ජනයක් සඳහා රාජ්‍ය සහ පෞද්ගලිකාංශ මෙහෙවන්නට තමන් සූදානම් කියලා තමයි දි අයිලන්ඩ් පුවත්පතේ මේ සිරස්තලය ඔස්සේ වාර්තා කරන්නා වූ තොරතුර කියා සිටින්නේ. ඉතින් කෙසේ වෙතත් මේ වන විට අපට ඩොලර් කීපයක් හරි ගෙන එන්නට තිබෙන්නා වූ ආයෝජන කලාපයන් අක්‍රිය වී තිබෙනවා. ඔවුන් අරගල භූමියේ සිටින්නේ අද ඉඳන් වැඩ කරයි කියලා අපි විශ්වාස කරනවා. ඊට අමතරව සංචාරකයන් දැන් ශ්‍රී ලංකාවට එන්නේම නැති තරම් ඇත්තටම ඔවුන් නිවාඩුවක් ගත කරන්නට, එහෙම නැත්නම් සොඳුරු ගමනාන්තයක අසිරිය විඳගන්නට පැමිණිලා මේ වැඩවර්ජනවලට, හර්තාල්වලට, උද්ඝෝෂණවලට, කඳුළු ගෑස්වලට මුහුණ දෙන්නට සූදානමින් සිටිනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. විදුලිය නැති රටක, ඩීසල් පෙට්‍රල් ටික නැති රටක සංචාරය කරන්නට එන සංචාරකයන් පිළිබඳව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ.